ප්‍රධාන ප්‍රක්ෂයක් තිබෙනවා මේ රේල්වේ කම්කරුවන්ගේ සටන ගැන. සමාජකාරී කැඩියද පමණක් නෙවෙයි. දුම්රිය සේවා සේවක සංගමේ සභාපති හැටියට මට මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න සිදු වෙනවා. මොකද රාජිත ඇමතිතුමා කියන හැටියට මේ දුම්රිය සේවක සේවකයන්ට මේ ඔය කියන කණ්ඩායම් වලට වශයෙන්ම තම අසාධාරණ තත්ත්වයක් තිබුණු නිසා අනිත් රාජ්‍ය සේවාවන් බල හැටියට ඒගොල්ලෝ තම තිබුණු සාකච්ඡා වලියකින් පස්සේ කියලා තියෙනවා මේක හරි ගස්සන්න නැත්නම් අපි අනිවාර්යෙන්ම දීප ව්‍යාප්ත විශාල වැඩවර්ජනයක් කරනවා නොනවත්වාම කරන තැනට පත් වෙනවා ඒ අනුව තමයි මේ අඩුපාඩුකම් බලලා ඔවුන්ට සාධාරණ වෙන විදිහට කැබිනට් පත්‍රිකාව හදලා ගෙනල්ලා තිබුණා. දැන් ඒක ගෙනෙනකොට ඒක එහෙම ගේනවා කියන දින දවසේම ඒ සමිතිය වලට දැනුම් දුන්නාම මේක අවසන්යි කියලා බොහොම සන්තෝෂ වෙලා හොඳයි එහෙනම් එදාට දෙන්න හැබැයි එදාට කෙරුණේ නැත්තම් අපි අනිවාර්යෙන්ම වර්ජනය කරනවා. දැන් මේ නිසා මේක මේ පෞගේ කැබිනට් එකට ආව වෙලාවේ රාජිත අමිතුමා කියලා තියෙනවා මේ කැබිනට් පේපර් එක 90 වැඩි කිරීමට බලාගෙන ඉන්නේ මේ සමිති මේක නොකළොත් අනිවාර්යයෙන්ම වැඩ වර්ජනය කරනවා. විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා දිගින් දිගටම පැහැදිලි කළා කියලා තමයි එතුමා කියන්නේ. එතුමා ඒකට සහභාගී වෙච්ච කෙනෙක් ඒ කැබිනට් පත්‍රිකාව හැදීමට. එතකොට කියලා තියෙන අනතුරක් තියෙනවා මේ විශාල වැඩ වර්ජනය. එමෙ කියන්නේ තමයි අනිත් පැත්තට මංගල සමර වීරමැතිතුමා ඉදිරිපත් කළා කියලා තියෙන මේක හදලා තියෙන එක අනිකුත් ආණ්ඩුවේ අංශවලට කොහොමද මේක බලපාන්නේ කියන එක හරියාකාර ඉස්සෙල්ලා නැහැ. ඒ නිසා ඒකත් එක්ක සම්බන්ධ වෙලා සම්පූර්ණ රාජ්‍යාංශයේ වැටුප් පැදීම් සම්පතේකට කිරීම ක්‍රියාවලිය තුල තමයි මේක විස්තරන්න පුළුවන් කියලා. ඒ අනුව මේ කැබිනට් පත්‍රිකාව ඉවත දමන්නේ. දැන් මේකෙදි සමිති වලට එහෙම එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ මට පේන්නේ. මොකද එක එක සමිති වර්ධනය කරගත්ත නිසා තම තමන්ගේ පඩි හඩි මේ අසාධාරණේ වෙලා තියෙන රාජ්‍යංශයේ මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අයට. එතකොට ඒගොල්ලන් නිසා දු හිටපු නිසා තමයි අනිත් අයට අසාධාරණ ලෙසට යන්න ඉදිරියට ඉඩ ලැබිලා තියෙනවා. මේක නවත්තා ගැනීමට තමයි මේක මේ පැටුපැටවීම ඉල්ලන්නේ. මේ වැඩපැඩිකු ඉල්ලලා ඊළඟට ආපහු සාකච්ඡා කරලා කොහොම සියල්ලෝගෙම සමතයකට ගේන්න වැඩ පිළිවෙලක් දානවා නම් කවුරුත් ඒකට විරුද්ධ නැහැ. ඒකට විරුද්ධ වෙන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා මේ නිශ්චිත කාරණය වෙනුවෙන් මංගල සමර වේරමැතිතුමා මැදිහත් වීමෙන් විශාල ප්‍රශ්නයක් ඇති වුණා. දැන් ඒක උඩ අනිවාර්යයෙන්ම වැඩ වර්ජනය ආරම්භ කරනවා. මේක දැනුම් දීලා තිබුණු වැඩ වර්ජනයක් කියන්නේ. ඒක දුල්ලා තිබුණ නැති වැඩ වර්ජනයක් කියන්න බෑ じゃん. කැබිනට් ඇමතිවරයෙක්ම කියනවා මේක දැනුම් දීලා තිබුණේ ඒගොල්ලෝ මේ කැබිනට් පේපර් එක දැම්මේ නැත්තම් එහෙනම් අපි පටන් ගන්නවා අපිට තියෙච්ච අසාධාරණය ගැන වැඩ වර්ජනය කියලා. ඒක කියලා තියෙන්නේ. එහෙම කියලා තියෙද්දිත් ඒ කැබිනට් පේපර් එක විසි කළ දැම්මා නම් එතකොට ඒක වාක්‍ය කියන්න පුළුවන් කමක් නැහැ. සෙවක් සමිති වලට ඒකයි ඒකේ පැත්තෙන් තියෙන ඒක අභාග්‍ය සම්පන්නයි. මේකට මේ කැබිනට් එකේ ඉන්න ඇමතිවරු දෙන්නම ප්‍රබල ඇමතිවරු ඉදිරියේදී ජනාධිපති කමට තරම් කරන්නත් ඉන්නවයි කියලා කියන ඇමතිවරු දෙන්න. ඉතින් ඒ අය අතර මේ ප්‍රශ්නේ මේ විදිහට ඇහිලා ගමන් කැබිනට් එකේ විසඳාගත යුතු ප්‍රශ්නයක් පාරට දැම්මම පාරේ මිනිස්සුන්ට ඊළඟට පාරේ ඉන්න අයට කියලා ගල්මුල් ගැහුවයි කියලා රේල්වේ සේවකයන්
නිහඬ වෙන්නේ නැහැ. දැන් තාමත් ඒ ස්ට්‍රයික් එක යනවා. ඉතින් සාධාරණ විශ්වවිද්‍යාල දිය යුතු. වහාම සාකච්ඡාව ආරම්භ කරන්න ඕන එහෙමනම් දුම්රිය සේවක සමිති සමග ඒකට කොන්දේසි නැතුව. මොකද කොන්දේසි වලට අනුව තමයි මේ වැඩවලදී ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා කොන්දේසි වලට පිටුපාල ගිහිල්ලා අනිතවරු වැඩ කළා මේ මෙහෙම දෝෂාරෝපණය කිරීම සම්ති නායකයෙක් ඇටින මට පිළිගන්න ඕන කවන්නේ. ඒ නිසා සාධාරණ සාකච්ඡාවක් වැඩවර්ධනයේ තිබියදීම වුණත් පටන් අරගෙන කටයුතු කළ යුතුයි කියන අදහසක් කරනවා. එහෙමනම් එහෙම පැහැදිලි කරන්න ඕන මේක අපි මේ කැබිනට් පේපර් එකේ ඉවත් කරාට ඒ කැබිනට් පේපර් එකේ කියන කරුත් අඩංගුව ඊටත් වඩා හොඳ කරුණු අඩංගුව සියලුම රාජ්‍ය සේවකයන්ගේ පිළිබඳ තීන්දුවක් අපි ගන්නවා කියලා. ඒ විදිහට ඒ කටයුතු කළේ නැත්නම් මේක දිගින් දිගටම යන ස්ට්‍රයික් එකක් පමණක් නොවේ. මේක දේශපාලන වශයෙන් වැරදි ගමනක් යන තැනකටපත් වෙයි. සාල ප්‍රශ්නයක් වෙනවා එතකොට. මොකද මේක මංකොල්ල කාලා මේක තුලින් ඉදිරියට යන්න බලාගෙන ඉන්න පැසිස්තාලේ බලවේග ඉන්න වෙලාවක අමතිවරු දෙන්නෙක් කැබිනට් එකේ ගා ගන්නවට වඩා ඊට වඩා වැඩගත් විදිහට වැඩ කටයුතු කළ යුතුයි කියලා මම නම් විශ්වාස කරනවා. ඊළඟට තියෙන කාරණාව තමයි මේ දිගින් දිගටම ජාතිවාදී ආගම්වාදී විදිහට වැඩ කටයුතු කරලා රට විනාශ කරන පුජලයන්ට යුද්ධව නඩුව කියන්නේ නැත්තේ ඇයි? මේ නඩුව වැටෙන්නේ නැත්තේ ඇයි? ඇයි ඒගොල්ලන්ට සාධාරණ මිනිස්සුන් දෙන්නේ නැත්තේ කියලා විශාල මතයක් තියෙනවා. මේ හැම මහාන ප්‍රශ්නයක් ඒ ගැන තීන්දුවක් තමයි දැන් මේ ඥානසාර ස්වාමීන් වහන්සේ සාදුට ලැබුණේ. ඒක ජාතිවාදී ආගම්වාදී අවිස්සීමක් පමණක් නෙවෙයි පරපතල ලෙස අධිකරණයේ හැල්වට පත් කරන වැඩ කොටසක් තමයි මේ සාදුගෙන් පෙන්නලා තියෙන්නේ. එතකොට ඒ ගැන ඉතාම පැහැදිලිව බැරෑරුම් ලෙස විනාශ නිශ්චයක් තමයි මේ අභිහාචන අධිකරණය. මේක මේ මහේස්ත්‍රාත් විසාවියකින් එහෙම නැත්නම් හයිකෝට් එකකින් ඇවිල්ලා තියෙන එකක් නෙවෙයි. ඊට තියෙන්නේ අභිහාචන අධිකරණයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ විදියට වැරදි විදියට වැඩ කරලා තියෙනවා. ඒ නිසා 16 අවුරුද්දකට දඬුවම 6 අවුරුද්දට තුනී කළා තමයි මේ ඉදිරිපත් කළා තියෙන්නේ. ඒකට මේ පැහැදිලිවම අපරාධකාරී විදියට වැඩ කරනවා නම් කවුරුන්වත් අපරාධයට දඬුවම් ලැබිය යුතුයි. ඔහුට පුහුණු වීමට නැවත තමන් ගැන හදෑරීමට කාල පරිච්ඡේදයක් හැටියටම හිරගෙදරට දැමිය යුතු කියන එක තමයි පොදු මතය වෙලා තියෙන්නේ. දැන් මේක ඇස්සේ අපිට රංචිනවා චම්පික ඇමතිතුමා මැදිහත් වෙලා ඔහුට ජනාධිපති මගින් සමාවත් දීලා එළියට දාන්න පුළුවන් කියලා. දැන් මේක කිස්සෙත් අපිට නම් පිළිගන්න පුළුවන් කතන්දරයක් නෙවෙයි. අපිම කියනවා අධිකරණයේ ක්‍රියාත්මක නැහැ, අධිකරණයේ බලබලා ඉදදී තව හොරු බෝ වෙනවා, හොරු මිනිමරුව සාධාරණ කරන මිනිස්සුන්ට විරුද්ධව මේ රජයේ වැඩ කළේ නැහැ කියන හඬපැල. ඉතාම දරුණු විදිහට මානවයික ප්‍රශ්නම් වලටත් විරුද්ධව අධිකරණයේ ගෞරවයටත් විරුද්ධව වැඩ කරපු පුජලෙක් පිළිබඳව මේසා අනුකම්පාවකින් වැඩ කළා. ඒක ඒ ගමන නවත්තන්න, ඒ අධිකරණයේ ගමන නවත්තන්න. දැනටත් තව නඩුත් තියෙන පත්ලා තියෙන අලුතෙන් අධිකරණයක් හදලා තියෙනවා. ඉක්මන් කරන්න කියලා. ඉක්මන් කරන්න වැඩක් නැහැ. දැන් ඒවා ඒ දින දිනයකට ඇවිල්ලා රණවීරෝ වෙනුවෙන් කියලා එහෙම නැත්නම් වෙනම් කතාවක් උඩ කියලා ඒකට නිදාස දෙනවා නම් ඒකට කටයුතු කරනවා නම් මේක කිසි තේරුමක් නැති ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපි කියනවා අනිවාර්යයෙන්ම රණවීරෝ ගැන ජනතාව අපි කවුරුත් බලන්න ඕන. රණවිරු ආවේ කොහමද? යුද්ධය නිසා. යුද්ධය ඇති වුණේ කොහමද? රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා යුද්ධය නවත්තන්න හදවපු සාම ක්‍රියාවලිය කඩාකප්පල් කරපු නිසා.
කියන අයම දැන් ඔය ජනාධිපතිතුමා අල්ලගෙන සාමය ගැන කතා කරන්න යන්නේ උදවියම තමයි වට සහභාගී වෙන්නේ විමල් වීරවංශල සමග හිටපු කට්ටිය අපි දන්නවා මහින්ද රාජපක්ෂ විතරන්නේ මේ ඔක්කොමලා එකතු වෙලා තමයි සාමය ලේ පොදක්වත් අහයි ඉරවන්නේ නැතුව බලපෙදීම සාර්ථක කළා කටයුතු කරන්නේ දැන් මේ ලක්ෂ ගණන් මිනිමරලා සිංහල දෙමළ විශ්මරලා ආපහු අපි ඇවිල්ලා තියෙන කොතැනටද ආපහු බලපෙදීම කළ යුතුයි කියන තැන බලපෙදා මේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි කියන තැන ඒක තමයි තීන්දුව ඉතින් ඕක තමයි ප්‍රභාකරන්ට දෙන්න තියෙන විසඳුම තුනේ ඒ විසඳුම දෙන්න දුන්නා නම් ප්‍රභාකරන්ට එක්ක දෙමළ ජනතාවගෙන් අතර මං වෙන්න ඕන නැත්නම් තමයි පරාජය පිළිගන්න ඕනේ ඒක පිළිගන්නේ නැත්නම් ඒකට ඉතාම සුසු වාතාවරණය තමයි රණලි කිමිස්ක මහත්තයා හැදුවේ එතකොට ඒක කඩා කප්පල් කරලා දාලා රට යුද්ධකට ඇදගෙන ගියා ඇදගෙන ගියේ ජාතිවාදීෝ මේ දැනට ඔය කතා කරන උත් නැහැලම තමයි ඇදගෙන ගියේ යුද්ධෙට යුද්ධෙට ඇදගෙන ගිහිල්ලා මේ රට විනාශ කළා දැන් 150,000 දෙමළ මැරුවා ලක්ෂ ගාණක් සිංහල හමුදා භටයන්ට විශාල විදියට තුවාල ලැබුණා එහෙම නැත්නම් 37,000ක් මැරුණා 131,000ක් එක්කම සම්පූර්ණයෙන් බැලුවා තුවාල ලැබුවා එක් ලක්ෂ ගාණක් ඉන්න නිවේ අතපය නැහැ ඇවිදින්න බෑ බඩ ගාගෙන යන්නේ කන්න බෑ බොන්න බෑ මැරිලා දැන් භාගයක් මැරිලා ඉන්නේ ඒ වගේ තත්ත්වය සිංහලයන්ට සිද්ධ වුණා රණවිරෝගී වෙයි කියලා ඒගොල්ලන්ට උනා දහපත දෙමළයි කියයි ඒගොල්ලන්ගේ රණවිරෝගී ඉතරයි ඉන්නේ වෙනසක් නැහැ මේ විදිහට රණවිරෝගී කියමින් අපරාධකාරයෝ දැන් උදාහරින් මොකද ඒ සෙල්ලම මොකද රණවිරු ප්‍රශ්න මෙතන තියෙන කියන එක අපිට නම් තේරුම් ගන්න බෑ සම්පූර්ණයෙන්ම මේ කඩා කප්පල්කාරී ක්‍රියාමාර්ගයට ඉඩ දෙන්න බෑ මේවක් කළොත් දැනට තවමත් තමන්ට ලැබිය යුතු ඉඩම් කෑල්ලවත් ලැබිලා නැතුව ඉන්න දෙමළ ජනතාව ඉන්න තමන්ට දෙන්න තියෙන බියක වතුර පොඩේවත් ලැබිච්ච නැති දෙමළුව ඉන්නවා ඒගොල්ල ඔක්කොම නැගිහිටීමේ මේම අපරාධ කතා කියන මිනිස්සුන්ට මේම තෑගි දෙනවා නම් ඒගොල්ලන්ට සමාන සාධාරණය සඳහා ඒගොල්ලන්ට ජනාධිපති සමාවක් ලබා දීලා තියෙනවා. එනවා දේශපාලන සිරකරුවන්ට දෙන්න පුළුවන්. දේශපාලන සිරකරුවන් හැම කෙනෙකුටම එහෙම නම් සමාව දීලා එළියට දාන්න නැත්තේ. මේක හැමෝමයි මේ ප්‍රශ්න. ඒකයි තත්ත්වය. නිසා සාධාරණ විශ්වයේ විය යුතුයි සාධාරණ සමාජයක් අපි ගොඩනගනවා කියලා බයිලා කිව්වට වැඩක් නැහැ. ඒක කළ යුතුයි. අන්න ඒකයි ඇත්ත තත්ත්වය.